සුන්දර ඉරිදාව අපි ලෝකයේ දේශපාලන තත්ත්වෙත් ගැන තරංග ඔන්න කතා බහ කරා අපි ඒ පිළිබඳව බලාගෙන හිටියා විස්තර දැන ගියාගත්තා දැන් අපේ රටෙනුත් දේවල් ලෝකෙට අරගෙන යන්න ඕනේ අපි එතකොට අපේ රටේ තියෙන සම්පත් පිළිබඳවත් කතා කරන්න එපා නේද ඉතින් ඒ නිසා මේ විශේෂාංගය අපි ඒ වෙනුවෙන් වෙන් කරනවා හැබැයි ඊට කලින් මේ වැස්ස අදවට කොහොමද බලපෑවේ ආ වැස්සට ඉස්සෙල්ලා මම කොහොමද ඔෆිස් එකට ආවා ඔයා පොඩ්ඩක් කොහොමද පරක් වෙලා ඉන්නේ ඒක ඉදින් වැස්සට අහුණා නේද නෑ මේකනේ වැහි දෙයියෝ කියන්නේ මගේ හිතවත එයා කැමති නෑ මාව තනි කරන්න හැබැයි මේ අපි වගේම තරංග සමහරවල්ලා දැන් වගේ අපි උදේ වැඩට එනවා ඊට පස්සේ හවස සමහරවල්ලාට ගෙදර යනකොට වැස්සට තෙමෙනවා ඊට පස්සේ රෙදි ටික තෙමිලා දැන් ওই සතියන්ත දවස් ආවම තමයි රෙදි ටික ඇත්තටම අපිට වේල ගන්න තියෙන්නේ අද වගේ දවසකත් වැහි දෙයියෝ අපිට මේ විදිහට සංග්‍රහ කරනවා කියන්නේ නේද ඉතින් හිතා ගන්න පුළුවන් සෝභාගාමන ඉතින් ඒවා එහෙම තමයි හැම දෙයකටම සූදානම් වෙලා දැන් මම වැඩසටහන පටන් ගත්තේ කිව්වා කොළඹට මේ අද උදේ වැස්ස පටන් ගත්තා ඒ නිසා යම් කිසි කෙනෙක් එළියට බහින්න දාද දවසේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට සූදානම් වෙලා එළියට එන්න කියන කාරණාව මතක් කළා කොහොම නමුත් දැන් අපි යන්න සූදානම් වෙන අපේ ඊළඟ විශේෂාංගයට මේ ලස්සන වෙන්න සාරංගි මොනවද කරන්නේ ඇත්තම කියනවා නම් ක්‍රීම් වර්ග ගන්නවා හැබැයි ඒකේ මේ අතුරු ප්‍රතිඵල ගැන අද හොඳට දැනගත්තා ඒ නිසා මෙදිනේ යාට එහෙම වෙන්නේ නැහැ ඔබත් එහෙම වේවි ඒකට හේතුව තමයි අපි අද දවසේ මේ කතා බහ කරන සුවිශේෂී පුද්ගලයා අපිට ඒ ගැන බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා සහ ඔහුගේ අත්දැකීම් එක්ක ඔහු මේ පිළිබඳව අපිට විග්‍රහ කරනවා ඉතින් ඒ නිසා අපි ඔහුත් එක්ක කතා බහ කරමු සාරංගි වගේ අය කියන්නේ කාන්තා වාසය කොහොමදත් අද දවසේ නම් මේ පැය ඇතුළත හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැතුව බලාගෙන ඉඳී කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද රූපලාවන්‍ය පිළිබඳව ඉතාමත් වටින කතා බහකට යන සුදුරම් වෙන්නේ වෛද්‍ය විද්‍යාත්මක වන්න. එතන ඉඳින වටිනාකම රූපලාවන්‍ය පිළිබඳව නම් නාලිකාවල වැඩසටහන් වල ගොඩක් තැන්වල අපේ වර්ග විතර කතා නොකරට නේද? ගොඩක් තැන්වල කතා බහ කරනවා. ඉතින් ඒ වගේ අතුරු ප්‍රතිඵලත් ඒ වගේම භයානක වෙන්න පුළුවන්. නමුත් අද දවසේදී වෛද්‍ය විද්‍යාත්මකව ඉතාමත් වැදගත් කාරණා ගන්නවකට අපි යන සුදුරම් කවුද අද ඉන්නේ? අද ඉන්නවා රූපාලංකරණ කරණේ පිළිබඳ විශේෂිත පුහුණු වෛද්‍ය වෛද්‍ය නුවන් කුමාර මහත්මයා අයිබෝන් ඔබතුමාට අයිබෝන් ආදර්ශයි දැන් අපි පටන් ගත්තොත් එහෙම මේ අපේ මේ විශේෂාංගය ඇත්තටම ඒ විෂය පරාසය ගැන කතා කරනවා වගේම අපේ ආරාධිතයාගේ ජීවිත කතාව ගැන අපි ටිකක් කතා කරනවා ඒ නිසා අපි කැමති පොඩ්ඩක් ඔබතුමාගේ පුංචි කාලෙන් මේ කතා බහට යම් ආරම්භයක් ලබා ගන්න හැබැයි මේ ඔබ විශේෂ වෙන විෂය පිළිබඳව කතා කරලා ඉන්නකො චුට්ටක් මුලින්ම වෛද්‍ය විද්‍යාවත් එක්ක මේ රූපලාවන්‍ය පිළිබඳව සම්බන්ධ කතාවට අපිට හැමෙන වෛද්‍යවරු හරි අඩුයි. ඔව්. ඇත්තටම රූපාලංකාරන වෛද්‍ය විද්‍යාව කියන්නේ වෛද්‍ය විද්‍යාවේ පසු කාලීන ආපු සුවිශේෂී කොටසක්. මොකද මේකට ඇත්තටම රූපාලංකාරණය කිව්වහම මේකට ඩර්මටොලොජි කියන සම පිළිබඳ එතකොට සර්ජරි සයිඩ් එක ප්ලාස්ටික් සර්ජරි පැත්ත එතකොට හෝමෝන පිළිබඳ යම් දැනුමක් තියෙනවා එන්ඩොක්‍රිනොලොජි පැත්ත කායික වෛද්‍යවරයෙක් වශයෙන් ඒ සම්බන්ධයෙන් පුහුණුවක් තියෙනවා ඒ වගේ අංශ ගණනාවක පුහුණු මේ අවශ්‍ය දැනුම එකතු කරලා විශේෂිත දැන් ලංකාවේ දැනට නැහැ ඒ සම්බන්ධ වැඩිදුර හදාරන්නේ ඉතින් පිටරටවල ඒ සම්බන්ධ විශේෂිත කෝස් එකට උපාධි සහ පශ්චාත් උපාධි තියෙනවා ඉතින් ලංකාවේ දැන් මම 2016 වගේ තමයි ඒක හැදාරුවේ ඒතර අවුරුදු 8ක් වෙනවා දැන් ගොඩක් ඒ වගේ වෛද්‍යවරු බිහිවෙමින් පවතිනවා ඉතින් ඉදිරියේදී මම හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද රූපය අලංකරණය කිරීමත් ඇතර මම ඊට අමතර කළා ඇන්ටි ඒජින් මෙඩිසින් කියලා රිවර්ස් ඒජින් ඒ කියන්නේ අපේ වයසට යනකොට අපේ ක්වලිටි එක වයසට යනකොට ලයිෆ් එකේ ක්වලිටි එක තියාගන්න අපි තමයි ඔබ 60න් 70න් පස්සේ ඔබ යන්නේ වීල් චෙයාර් එකට නම් එහෙම නැත්නම් අතට ගෙන්නම් ඔබගේ ක්වලිටි එක අඩු වෙලා නමුත් එහෙම යන්නේ නැතුව කලින් ඔබට තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඔබගේ ජීවිතයේ වැඩි කාලයක් ජීවත් වීමත් ක්වලිටි එකත් එක හොඳ හොඳ තත්ත්වයකින් ජීවත් වීමත් ඔබට ඇතිවිය හැකි බෝ නොවන රෝග පාලනය කිරීමත් ඒ ආදි වශයෙන් සහ විවිධ සප්ලිමන්ට්ස් වලක විවිධ ක්‍රමවේද තියෙනවා ඔබගේ ඔබව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ලස්සන පෙනුමකින් පවතන මොකද රූපය අපි ඇත්තටම අපි කෙනෙක්ව දැක්කහම ඔහුගේ පෞරුෂය ඔහුගේ ප්‍රසන්නතාවය සියලු මත ගොඩක් වෙලාවට අපිට ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන් ඉතින් අපි ආසය ලස්සනට ඉන්න ඉතින් මම හිතන්නේ හැමෝම ලස්සනට ආසයි ඉතින් මේක වෛද්‍ය විද්‍යාත්මකව අපිට ලස්සනට ඉන්න උදව් කරන්න අපේ ජනතාවට පුළුවන් නම් ඒක තමයි මගේ යුතුකම සහ
ඒක තමයි අපි කරන්නේ. හරි. එතකොට දැන් කරන දේ ගැන කිව්වනේ එතන අපි යම් පුංචි වැඩේ. ඔව් නේ දැන් ආයි අපි මුලින්ම පටන් ගමු එහෙමනම්. අපි කැමතියි දැන් මේ විදිහට රටට ඇත්තටම මේක එක ආකාරයකින් සේවයක් වුණා. මොකද සමහර වෙලාවට අපේ රූපේ චුට්ටක් අර අපි බලාපොරොත්තු වෙන ලස්සන නැති වුණාම අපේ පෞරුෂත්ව හීන වෙනවා. එතකොට අපි සමාජයට යන්න එච්චර කැමති නෑ. අපි පොඩක් හැංගිලා ඉන්න බලනවා. එහෙම නැතුව කෙනෙක්ට සමාජයත් එක්ක මුහු වෙන්න හොඳ පෞරුෂයකින් ඉන්න අවස්ථාව ලැබෙනවා. රූපේ ලස්සනට තියෙනවනේ. ඒ වෙනුවෙන් ඔබ කටයුතු කරනවානේ. ඉතින් මේ මහඟු සේවාව කරන ඔබ කවුද කියන එක ගැන අපිට මුලින් කියන්න. කොහොමද ඔබේ පුංචි කාලේ? ඇත්තටම මගේ අම්මා තාත්තා ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ කරේ. ඉතින් අපි කොළඹ මම මුලින්ම මරදානේ කොළඹ අශෝක විද්‍යාලයට ගියේ පොඩි කාලේ. ඊට පස්සේ පහේ පන්තියෙන් පස්සේ කොළඹ ආනන්ද මහාවිද්‍යාලයට ඇතුළු වුණා. ඉතින් ඊට පස්සේ ශිෂ්‍යත පාසල ආනන්ද ආවා. මම ඊට පස්සේ 10 වෙනකන් ඉගෙන ගන්න කාලෙදී මම විශේෂයෙන්ම අශෝක විද්‍යාලයට අහම බැඩ්මින්ටන් ක්‍රීඩාව විශේෂයෙන් පුහුණු වෙලා හිටියා. ඔබේ පුංචිම කාලේ ඡායාරූප දැන් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. කොතනද ඉන්නේ? කොයි එක්කද? මේකේ මෙතන ඉන්නේ මගේ මමයි නංගි මල්ලි. ඉතින් ආ 10 විතර මං හිතන්නේ. ආ 1983 විතර කාලේ. ඉතින් ඒක ඊට පස්සේ ආනන්ද විද්‍යාලයේ ඉතින් මං හොඳට අධ්‍යාපන කටයුතු හොඳට කරා සහ විශේෂ බාහිර කටයුතුත් ගොඩක් කරා. ඉතින් ආනන්ද විද්‍යාල කාලෙත් ඇත්තටම විශ්වවිද්‍යාලයක් ගාන විද්‍යාලයක් කියන්නේ ඉතින් හැම අතින්ම සර්ව සම්පූර්ණ පුද්ගලෙක් සමාජයට විහි කරනවා ආනන්ද විද්‍යාලේ. ඉතින් එහෙදී විශේෂයෙන් කියන ගත්තොත් මම බැඩ්මින්ටන් කියන ක්‍රීඩාවේ ගොඩක් ඉදිරියට ගියා. අවුරුදු 12න් 14න් 16න් සහ 19න් 15 මේ ශූරතා දිනු කණ්ඩායම මං හිටියා. ඊට පස්සේ අවුරුදු 15න් 15 යුගල ශූර සමස්ත ලංකා ශූරතාවයත් කේවල අනු ශූරතාවයත් ලැබුණා. ඊට පස්සේ 2090-92 කාලේ තිබිච්ච ආසියානු ඒෂියන් ගේම්ස් වල නැෂනල් ස්කොඩ් එකේ හිටියා. ඊට පස්සේ ඕ ලෙවල් ඉතින් ඒ කාලේ අපිට තිබ්බ ඩී වලින් ඩිස්ටින්ෂන් වලින් 8ක් සමග පාස් වෙන්නත් පුළුවන් වුණා. ඒ ඊට පස්සේ බයෝ පැත්ත තමයි කරේ. ඒ කියන්නේ පුංචි කාලෙම වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ මේ පැත්තෙන් යන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තිබුණාද? ඔව් ඇත්තටම මට මතකයි අපේ තාත්තා පොඩිම කාලේ මට අවුරුදු 6ක් විතර ඇති. හදර ඇහුවා කවුද වෙන්න ආස කියලා. ඉතින් ඒකට මට හිතුණා මොකද අපි ළඩකට බෙහෙත් ගන්න ගියත් ඉතින් වෛද්‍යතුමා ගාව පොල්නේ මේ ඉන්නවා. ඉතින් එතකොට ඇත්තටම මට මතකයි දැන් එතන ගරු කිරීමක් කරන සේවයක් කරනවා කියන හැඟීම මගේ හිතවතේ තිබුණා. ඉතින් ඒතර මිනිසුන්ට මම වෛද්‍යවරයෙක් වුණත් කොහොමද කරන්න කියලා පොඩි ගානේ නම් ආසාවක් තිබුණා. දැන් ඒ ලෙවල් පන්තියේ හිටියා අපි. ඊට පස්සේ ඔව් ඒ ලෙවල් පන්තියෙන් පස්සෙත් මම සංගම්මල මේ සයන්ස් සංගමයේ උපසභාපති, ඒතර කෙමිස්ට්‍රි ක්ලබ් එකේ සෙක්‍රටරි, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදියට කටයුතු කරා. ඉතින් එහෙම කරන ගමන් අපේ තියෙන අශෝක හවුස් කියලා ආනන්ද ඒකේ සෙක්‍රටරි හැටියට ඒ 1992 වර්ෂයේ හිටියා. ඊට පස්සේ චිත්‍ර තරඟවලටත් ගිහිලා දිනලා තියෙනවා. අතන අර මම හිතන්නේ ඉස්කෝලේ කාලේ ෆොටෝ එකක් තිබුණොත් අතන පෙන්වන්න පුළුවන් ඒ කාලේ ඔය ගත්ත මෙඩල්ස් එහෙම ඇති. මේ ඊට පස්සේ තමයි ඒ ලෙවල් පන්තියෙන් පස්සේ අතරම ලකුණු පොඩ්ඩක් මදි වුණා ලංකා විශ්වවිද්‍යාලයට යන යනුව රුසියාවේ රොස්තෝව් රාජ්‍ය විශ්වවිද්‍යාලයට 1994-5 වර්ෂෙදි ඇතුළු වෙන්න ලැබුණා. දැන් ලංකාවේ පාසල්වල අධ්‍යාපනය ලැබුණා උසස් අධ්‍යාපනයත් එක්ක විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඔබ වෙන රටකට සවර යනකොට කොහොමද ඒ පසුබිම සම්පූර්ණයෙන් වෙනස්නේ? ඒක තරුණෙක් විදිහට දකුණුද දරුණේ? ඇත්තටම අපි යන කාලේ රුසියාව යම් ප්‍රමාණයකට බිඳ වැටිලා මහා රුසියාව. එතකොට හැබැයි මම හොඳ සහ නරක දෙකම දැක්ක රුසියාව තිබිච්ච. ඒ කාලේ ඒගොල්ලන් කොමියුනිස්ට් වාදයෙන් ප්‍රජාතන්ත්‍රවාද මේ යෙල්සින් කියන ජනාධිපතිවරයාට තමයි ඔය අනුගණන්වල පාලනය වුණේ. ඉතින් රුසියාව වැටිච්ච තැනින් නැගී සිටින ගමන් හිටියේ. එතකොට ලංකාවට වුණා වගේ ඒගොල්ලන්ටත් 1998 වර්ෂයේදී ඩිෆෝල්ට් එකකට, කියන්නේ මේ වගේ ඩිෆෝල්ට් එකකට මුහුණ දෙන්න වුණා. ඒගොල්ලන්ගේ රූබල් එකට ඩොලර් එකට රූබල් 6ක්ව තිබිච්ච මුදල එකවරම 5 ගුණයකින් ඉහළ ගියා. ඉතින් ඒක අමුතුම අත්දැකීමක්.
එකපාරට ඩොලර් එකට රූබල් 6ක් තිබිලා රූබල් ඩොලර් එකට රූබල් 30ක් දක්වා ගෙවන්න ඕන පසුකුණේකේ. ඉතින් තරුණේ වශයෙන් මම දැක්කේ ඇත්තටම ලංකාවට මම හැම වෙලාවෙම හිතුවේ පිටරට ගියත් මොනවද අපිට මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. ඒකට හොඳ පැති මොනවද? ඉතින් ඇත්තටම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගතෙද්දී මම දැකපු ඉතාම සුවිශේෂී කාරණයක් රොස්තොව් රාජ්‍යයේ රුසියාවේදී ඔබට වෛද්‍ය විද්‍යාව නෙමෙයි විතරක් නෙමෙයි උගන්නන්නේ. ඔබට සමාජ විද්‍යාව, ෆිලොසොෆි, එතකොට වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය. එතකොට එතන උපකරණයක් හදිච්චද. එතකොට වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ගණිතය, medical mathematics, medical physics ඒ වගේ විශ්වවිද්‍යාලයකින් ලැබිය යුතු මේ ගොඩක් සමාජවාදී, කොමියුනිස්ට්වාදී එහෙම කම්පියුටර් විද්‍යාව ඒ වගේ ඔබව පරිණත කෙනෙක් කිරීම සඳහා අවශ්‍ය දේවල් කරනවා. ඉතින් ඒ පැත්ත මම දකින්න හොඳයි කියලා. ඒ වගේම අපි යන කාලේ ගොඩාක්ම ගණන් අඩුයි බඩු. දැන් කිරි ලීටරයක් රුපියල් 3ක් විතර වෙන්නේ. පාන් ගෙඩියක් රුපියල් 5ක්වත් වෙන්නේ නැහැ. ඉතින් ලංකාවෙන් අපි ගියාම ඒ දවස්වල අපි සුළු ඩොලර් ප්‍රමාණයක් ඩොලර් 30ක් 40ක් විතර මාරු කර ගත්තාම දැන් නම් තත්ත්වය වෙනස්. මාසෙම අපිට ඇති වල කාලා මේ ජීවත් වෙන්න පුළුවන් කමක් තිබුණා. දැන් ඒ කාලේ යම් ඉලක්කයක් හදා ගන්නවද වෛද්‍යවරයෙක් වෙනවා. නමුත් මම යන්නේ මෙන්න මේ ශේෂ්ත්‍රයත් එක්ක වෛද්‍යවරයෙක් විදිහට කියන කාරණාව පිළිබඳව. ඔව් ඇත්තටම ඒ කාලේ මම ඉලක්කයක් හදාගන්න මොකද අපේ තාත්තට බයිපාස් සර්ජරියක් කරන්න වෙනවා. මේ දකින්න චාරූපය මේ දකින්න චාරූපය මම 1992 වර්ෂය වෙනකොට ස්කෝලෙන් අවුට් වෙන කාලේ වෙනකොට මම එකතු කරගත්ත ඔය පදක්කම් සහ ටික තමයි. ඉතින් මේ තරුණ නුවන් අවුරුදු මම හිතන්නේ 18ක් විතර ඇති. 18ක් 19ක්. ඉතින් පාසල් වර්ණ මට ලැබුණා බැඩ්මින්ටන් ක්‍රීඩාවට. ඉතින් ආදි වශයෙන් ඉතින් ඔබ අහන ප්‍රශ්නෙට අපේ තාත්තට බයිපාස් සර්ජරියක් කරන්න ඕන. ඉතින් එදා මට හිතුණා මේක ඇත්තටම එක ෂොක් එකක් වගේ පවුලට. ඉතින් ඒ කාලේ බයිපාස් එකක් කරනවා කියන ජීවත් වෙයිද නැද්ද දැනකොට මගේ ළඟම යාළුවෙක්ගේ තාත්තා ඒ වගේම හොඳට හිටපු බයිපාස් සර්ජරියක් කරන්න කියලා නැති වුණා. ඉතින් එතෙන්දී මට හිතුණා මේ සම්බන්ධව කාඩියොලොජි සම්බන්ධව මම චුට්ටක් හදාරන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් ඒ අතරේ රොස්තොව් විශ්වවිද්‍යාලයේ ඉන්නකොටත් මම බැඩ්මින්ටන් ක්‍රීඩාව කරා. එතකොට එහි ඉන්න අවුරුදු 6 ඉන්න සම්පූර්ණ වසර 95 සිට 2001 අතර කාලය තුළ මම එහි යුනිවර්සිටි කණ්ඩායමේ නායකත්වයේ දරුවා. ඊට අමතරව මම පුහුණු කරුවෙක් විදිහට වැඩ කළා කීයක් කරේ. පාට් ටයිම් ජොබ් එකක් විදිහට බැඩ්මින්ටන් පුහුණු කරුවෙක් විදිහට වැඩ කරා. ඒකෙන් ස්කෝල කීප එක. ඉතින් ඒකෙන් මට පොඩි මුදලක් ලැබුණා ජීවත් වෙන්න. ඊළඟට 2001 වර්ෂයේ මට හැකියාව ලැබුණා රොස්තොව් රීජන් කියන එක. රොස්තොව් දිස්ත්‍රික්කේ අපේ ලංකාව විතර ලොකුයි. ඉතින් ඒ දිස්ත්‍රික්කේ ප්‍රථමයා වෙන්න පුළුවන් වුණා රෂියන්ස්ලත් එක්ක තරග කළා. ඊට පස්සේ අපේ ටීම් එකක් වශයෙන් අපිව 2002 වර්ෂයේ මොස්කවල පැවති මේ ටීම් ඉවෙන්ට් එකට යවුවාම රොස්තොව් කණ්ඩායමේ නායකත්වය දරුවේ මම රොස්තොව් රීජන් එකේ. ඉතින් අපිට හැකියාව ලැබුණා රීජන්ස් ගොඩක් 20ක් විතර තියෙනවා 4 වෙනි ස්ථානය ලබා ගන්න. ඒක මම හිතන්නේ යම් achievement එකක්. ඒ අනුව බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා එහෙත් දෙන වර්ණ දෙන මේ කැන්ඩිඩට් මාස්ටර් ස්පෝර්ට් කියලා එක කියන්නේ කැන්ඩිඩට් මාස්ටර් ස්පෝර්ට් කියලා එක. ඒ වර්ණ ජාතික වර්ණ මට ලැබුණා බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා රුසියාවේ. දක්ෂ ක්‍රීඩකයෙක්. එතකොට හොඳ චිත්‍ර ශිල්පියෙක්. ඊට අමතරව දැන් මේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තාම මේ පැත්තේ ඉන්න ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරන කෙනෙක්. පුළුල් පරාසයක් තියෙනවා අපිට ඔබතුමා ගැන කතා කරන්න. ඔව් ඒ සියල්ලටම කතා කරන්න ඉඩකඩ තියාගෙන අපි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා කතා කරොත් හොඳයි කියලා හිතෙනවා නේද? දැන් අපිට විරාමයකට යන්නත් ඕනනේ. මට හිතෙනවා විරාමෙන් පස්සේ අපි අර ප්‍රධාන අපේ මාතෘකාවට එමු. මන් දන්න මෙච්චර බලන් ඉන්නේ ඕක තමයි කියන්නේ නේද? ඔබ බලන් ඉන්නා වගේම රූප අලංකරණය ගැන කතා කරමු ඊට පස්සේ අපි. හැඩට ලස්සනට ඉන්න හැමෝම කැමති. ඉතින් ඒ නිසා ඒ පැතිකඩ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව රූපලාවන්‍ය ශිල්පය පිළිබඳව දැනගන්න තියෙන කාරණා බොහොමයක් අද දවසේදී අපිට අපේ වෛද්‍යතුමාගෙන් දැනගන්න ඉඩකඩක් තිබෙනවා. ඒ සඳහා ඉඩකඩ තියාගෙන එමුනම් වෛද්‍යතුමා අපි පොඩි විරාමයකට ගිහිල්ලා අපව මේ කතා බහට එකතු වෙමු. ඔබත් රැඳිලා ඉන්නවා කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවා. විරාමයෙන් පස්සේ ඒ වටිනා කතා බහට යන්න අපි සූදානම්.
වෛද්‍ය නුවන් කුමාර වෛද්‍යතුමත් එක්ක කතා බහ කරමින් හිටියේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයට වෛද්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධ වීම කියන කාරණාවත් එක්ක තමයි එතුමත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙන්නේ. අපි එතෙන්ටයි යන්න සූදානම් වෙන්නේ. යන්න ඉස්සලා මේ ෆොටෝ එකක් තියෙනවා බලන්න කියලා අපි නිෂ්පාද කරන්නම කිව්වා. අපිට ෆොටෝ එක පොඩ්ඩක් පෙන්නන්නකෝ. බලන්න පුළුවන් වෙයි මං හිතන්නේ. අපිට වෛද්‍යතුමාගේ ඡායාරූපය දැන් මේ වෙලාවේ බලන්න පුළුවන්කම තියෙනවා. ආ මොකද්ද මේ ඡායාරූපය? මේක අපේ ෆැමිලියත් එක්ක ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේ ගත ඡායාරූපයක්. කවුරු දින්නේ මේ? එතන මමයි මගේ වයිෆ් සහ බබාලා දෙන්න ඉන්නවා. ඊට පස්සේ එහේ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා මේ මගේ වයිෆ්ගේ අක්කයි යාගේ හස්බන්ඩ් යාගේ පුතෙකුත් ඔතන ඉන්නවා. මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. මල්ලි. මල්ලිත් වෛද්‍යවරේ විශ්වවිද්‍යාලයේ හොස්පිටල් එකේ බබාලා තියට මල්ලි. හොඳයි දැන් අපි එහෙනම් ඔය පෞලේ තොරතුරු ටිකක් බලාගෙන දැන් යමු විෂයටනේ. ඔව්. ඔයා අහන්න ඔබ දැන් 2007 දී ඔය වවුනියාව යාපනය වගේ පැතිවල ඔබ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන්නේ යුද වාතාවරණයේ තිබ්බ කාලේ. ඒ කාලේදී මේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධ මේ වෛද්‍ය විද්‍යාව කොහොමද දැක්වෙන්නේ? මේ දේවල් ගැන ඉගෙන ගන්න උවමනාව ආවද? ඔව්. ඒ කාලේ මට ආවා. ඇත්තටම කරුණු දෙකක් තිබුණා. එකක් තමයි මම රුසියාවෙන් දැන් ලංකාවට එනකොට මම අපේ අම්මා දැන් මම අවුරුදු ගානකින් දැක්කේ එයාපෝට් එකේදී නිකන් අඳුරගන්න බැරි වයසට ගිහිපොයි මම තිබුණා. ඉතින් මට හිතුණා වයසට ගිහිල්ලා ඉතින් දැක්ක කෙනුමට මේක හදන්න පුළුවන් කමක් තිබ්බනම් හොඳයි කියලා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක විශේෂයෙන් මෞනියාව අනුරාධපුරය වගේ වැඩ කරනකොට අපි වැඩ කරේ යුද්ධෙත් එක්ක 2006-7-8 කාලවල. එතකොට ඒ කාලෙදී මේ විශේෂයෙන් පිච්චිලා එන ධර්මතුවාල අතපය අහිමි වෙලා එන ඉතින් දරුවන් කාන්තාවන් දැක්කහම ඇතරමට සෑහෙන සංවේදී වුණා. මේගොල්ලන්ට ඊට පස්සේ අපි හැම බද්ධ කරත් ඔවුන්ගේ හැම විරූපී වෙලා මූණ විරූපී වෙලා සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වය. ඒතර අපේ සෝල්ජර්ස්ලා මට හම්බෙච්ච ඒගොල්ලන්ටත් ඒ වගේ වෙඩි වැදිලා හැම අවස්ථා තිබුණා. ඉතින් මට අවශ්‍යතාවය තිබුණා මේ ප්ලාස්ටික් සර්ජරි වලින් කරන්න කොටසක් තිබුණා. නමුත් ප්ලාස්ටික් සර්ජරි වලින් කරන්න ගොඩ දෙනෙක් සර්ජරියක් කරන්න ගොඩ දෙනෙක් බයයි. ඉතින් ඊට අමතරව වයසට යාම සහ ඔය වගේ වෙන මේ හැම දුර්වර්ණ වීම, හැම කැලැල් ඇති වීම කියන ඔස්සේ මට හිතුණා වැඩි දුර ඉගෙන ගත යුතුයි මා. මේකට තව මොනවද කරන්න පුළුවන් කියලා. ඒකට ඒ අනුව තමයි මට දැන් ඔය මම ප්‍රතිපලනේ. ඔව් ඒක පෙන්වනවා හරි. ඔව් ඒ ඡායාරූපය අපව බලමු අපි කලින් එක. ඔව් මේ මා විසින් ට්‍රීට් කරන ලද patient කෙනෙක් අවුරුදු 68යි ඇයට වයස. ඒ උඩ පේනවා එකම දිනයකදී පැය දෙකකට විතර පසු පෙර සහ පසු ඡායාරූප. ඒ කියන්නේ එකම දවසේ පැය දෙකකට පස්සේ. ඔව්. මමට පුළුවන් අපිට. ඔය අපි මේ fillers වලින් හදලා තියෙන fat fillers. I think ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම මේ minimal invasive treatment එකක්. ඉතින් ලොකු surgery සිහි නැති කිරීම මොකුත් කරන්නේ නැහැ. down time එකක විශේෂ දෙයක් නැහැ. කරලා ඔබට ගෙදර යන්න පුළුවන්. ඊළඟ දවස් වෙනත් job එකට යන්න පුළුවන්. අපි එකම දේ කියන්නේ සති දෙකක් විතර චුට්ටක් විශේෂයෙන් මුණ තද කළා අතුල්ලන්න නැතුව මේ කරන්න නැතුව ඉන්න මොකද පොඩ්ඩක් set වෙනකන් කියලා. ඊපස්සේ කවුරුදු කීපයක් ඔක පවතිනවා. අවුරුද්දට වැඩි කාලයක් පවතිනවා. ඉතින් දැන් බොහොම ජනප්‍රිය ඔය මේ මේ පෙන්වන ඡායාරූපය ඇතරම බ්ලීචින් ක්‍රීම් ගැන අපි කතා කරනවා නම් ඇතරම සමාජ ව්‍යසනයක්. මම මීට කලිනුත් රූපහානි ප්‍රෝග්‍රෑම්ස් කීපයකදී කතා කරලා තියෙනවා බ්ලීචින් ක්‍රීම් ගැන. ඇතරම අපේ සුන්දර මේ අපේ තරුණ තරුණියන් තවත් සුදු වෙන්න කියලා සුදු වීමේ අපේක්ෂාවෙන් ක්‍රීම් වර්ග ගන්නවා. ඉතින් තියෙන අයහපතකට හෝ ඉතින් ඒ තියෙන ගොඩක් බ්ලීචින් ක්‍රීම් වර්ග. ඉතින් ඒක හඳුනා ගැනීමට මම ඇතරම එක ප්‍රෝග්‍රෑම් එකකට මම රජයට යෝජනා කරා. ඇතරම NMR කියලා අපේ තියෙන නියාමන ආයතනයක්. ඉතින් ඒව ශක්තිමත් කළා, පාරිභෝග සේවා අධිකාරියත් ශක්තිමත් කළා. ඒවා වලින් ඒ QR කෝඩ් එක කරමකරේ නිකුත් කරන්න කියලා මේ ලංකාවේ අනුමත ක්‍රීම් වලට. මොකද ගොඩාක් මට දැනතරමින් එකක් සමහර තැන්වල මේ මික්ස් කියන්නේ කලවම් කරමින් හදනවා ගෙවල් වල වගේ කිසිම හයිජින් එකක් නැතුව ප්‍රමිතියක් නැතුව. අනිත් දැන් ගොඩක් කෝස් තියෙනවා මේ සුදු වෙන පාවිච්චි කරන ක්‍රීම් වර්ග හදන කෝස් වර්ග අපි දකිනවා සමාජ මාධ්‍ය වල වේවා අඩුයි. ඉතින් ඇත්තටම සමාජ මාධ්‍ය වලින් නම් මම මගේ ආදරණීය ජනතාවගෙන් සහ බලන ප්‍රේක්ෂක ජනතාවෙන් ඉන්නන්නේ ඒ ක්‍රීම් නම් ගන්න එපා.
ඉතින් එන්නේ ඔබ ෆාමසියකින් හෝ මම නම් කියන්නේ ඒ වගේ තැනකින් ගන්න ක්‍රීම් එකක් ගන්නකොට මොකද දැන් අපි ඇත්තනම රජයේ පැත්තට කියන්න තියෙන්නේ මොකක් හරි නියාමනයක් කරලා ලේබල් එකක් දෙන්න ඔබ අනුමත කරන ක්‍රීම් මේවයි කියලා. ඔද ගොඩාක් තියෙන ක්‍රීම් වල මර්කරි අනවශ්‍ය මට්ටම නේද මීට කලින් මම දන්න තරමින් අපේ වෛද්‍යරුත් චර්ම රෝග වෛද්‍යරුත් නිතර එන ප්‍රශ්නයක් ඕක. ඊට අමතරව මේ ගැන කතා කරලා තිනවා මාධ්‍යවලිනුත් ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා බ්ලීචින් ක්‍රීම් ගාලා මගේ යාළුවෙක්ගේ මගේ හිතවතෙක්ගේ මම මේ එයාගේ වයිෆ් බිරිඳ අවුරුදු 42යි කිඩ්නි ෆේල් වෙලා නැති වුණා. ඉතින් ඒකේ මේන් රීසන් එක බර ලෝහ රසදිය හෝ කැඩ්මියම් මේවල තිබිච්ච. ඉතින් ඒක හැම තුලින් උරා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හැම පුපුටල දැන් මේ ඔබ දැක්ක ඡායාරූපේ තරුණිය මා වෙත පැමිණි තරුණියක්. ඉතින් ඇය ගේ ඇය ලස්සන සුන්දර තරුණියක්. නමුත් ඇය සමාජයට දැන් යන්න බෑ, විවාහ වෙන්න අපහසුයි. මුණ හැමතැනම ගෙඩි දාලා වලවල් හැදිලා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඇඟේ හැමතැනම හැම ඇඟ පිපිරලා ඇඟේ මේ ස්ට්‍රෙච් මාක්ස් ඇවිල්ලා ඇඟ මුළු හැම අවුවට යන්න බෑ, රතු වෙනවා. ඒ වගේ ඉතින් ඇතරම මම කියන්නේ මේ නිෂ්පාදනය කරන අයටත් ඔබ ඇතරම ලංකාවේ NMR එක සම්බන්ධ කරගෙන නියාමනයක් යුතුව ඔබට හරි දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා නියමවලදී වට්ටෝරු තිනවා GMP certified good manufacture process එක certified නිෂ්පාදනාගාර ලංකාවෙන්ට available. ඉතින් ඔබ ගෙවල් වල කරන්න එපා. ඔබ ඒ ෆෝමියුලා එක රෙජිස්ටර් කරලා මේ හරි නිවැරදි විදියට කරන්න. ඒ තුලින් අපේ ජනතාව ආරක්ෂා වෙනවා. ඔය පාටම ගන්න පුළුවන්. දැන් අතනම සුලභ ගෙනන විටමින් C, ආබුටින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ සීරම් වර්ග වලින් ගන්න පුළුවන්. මේ ඔය බ්ලීචින් වල තියෙන නයිට්‍රේට් කාරක, මේ බ්ලීචින් වල තියෙන සුදු වෙන බ්ලීච් කාරක දාගන්න ඕන නැහැ. ඉතින් ඊට අමතරව වෛද්‍යවරු විශේෂ අවස්ථාවලදී පාවිච්චි කරන විශේෂිත අවස්ථාවලදී පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය තියෙනවා. ඒවත් මම දන්නා තරමින් ওই ක්‍රීම් වලට මිශ්‍ර කිරීමක් කරනවා ඉක්මනට සුදු වෙන්න කියලා. ඉතින් ඒතුළ ලොකු හානියක් කරන්නේ මේ මිනිස්සුන්ගේ ජීවිතවලට. දැන් රූපලා වන්නේ ශිල්පියා සහ රූපලාංකරණ වෛද්‍යවරයා කියන දෙන්නව පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න. ඔව්, රූපලාංකරණ ශිල්පීන් දැන් ලංකාවේ කෝසස් තියෙනවානේ. NVQ level 3, level 4 ආදී වශයෙන්. ඒතර බ්‍රයිඩල්, ඒතර රූප මේකප් ආටිස් එහෙම එහෙම තියෙනවානේ. ඉතින් දැන් මම දකින්නවා පොඩි පොඩි වීඩියෝ කෝස් සහ මුදල් ලිපීමේ මාර්ග ලෙස දවස් කීපයක කෝස් සමහර වෛද්‍යවරු පවා වෛද්‍යරයි කියා ගන්න අය හරි අය කරන එකක් නැහැ. දවස් කීපයක කෝස් එකක් කළා, සහතිකයක් දීලා යම් යම් ඉන්වෙසිව් ට්‍රීට්මන්ට්ස්, ඒ කියන්නේ මයික්‍රෝ නීඩ්ලින් කියයි ඉන්ජෙක්ෂන් කියයි ඒව කරන්න රූපලාංකරණාගාරවල කරනවා. ඉතින් මම කියන්නේ ඒක කරන්න එපා. ඒකට හේතුව ඔබලාට ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් ඒ වගේ වුණොත් ඕ විශේෂයෙන් අසාධ්‍යකතාවක් ගැන ෆිලෙක්ටික් ෂොක් එකක් ඔබ දන්නවා. මිට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා වෛද්‍යවරයෙක් ගාවදිමත් කෙනෙක් නැති වුණා. මේ එක වෛද්‍යවරයෙක්ම වෛද්‍යවරයෙක් තනකම නැති වුණා. එතකොට ඒක හේතුව ඒ එම වෛද්‍යරපා ඒ අදාළ පුහුණුව හදිසියකදී ෂොක් එකකදී කරගත්තු පුහුණුව සහ අවශ්‍ය අමුද්‍රව්‍ය තිබුණේ. ඉතින් ඒ වගේ රූපලාවන්‍ය ගාරවලදී ඊයේ පෙරද වෙච්ච සිද්ධි ගැන මාධ්‍යෙන් සෑහෙන වාර්තා වීමක් වුණා. ඉතින් ඒ නිසා ඔබ යම් ඇතර ජනතාවගේ පැත්තෙන් දැනුවත් කිරීමක් කරනවා නම් ඔබ යනවනම් රූපාලංකරණ යම් වැඩක් සඳහා ඇතරම අපේ ඇතරම හරි මම වැඩමුළු පවත්වන රූපලාවන්‍ය ශිල්පිනියන්ට මොකද ඒගොල්ලන්ට කරන්න තියෙන සීමාව තුළ ඒගොල්ලන්ට කරන්න පුළුවන් ප්‍රමාණයත් ඊට පස්සේ එතනින් එහාට වෛද්‍යවරයෙකුට වෙත යොමු කර යුතු අවස්ථාත් මොකද ඒගොල්ලන්ට ගොඩාක් ලොකු දෙයක් කරන්න පුළුවන්. ජනතාවට දෙන්නත් ඒගොල්ලන්ගේ සේවයක් කරන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරුන්ගේ කරන පාට් එක වෛද්‍යවරුන්ට පොඩ්ඩක් කරන්න දෙන්න කියන එක තමයි. මොකද හදිසියක් වුණොත් ලංකාවේ ඇතරම නීතිපද්ධතිය යම් නඩුවක් එහෙම දාගත්තොත් ලංකාවේ පාරිභෝගිකයන් එච්චර දැනුවත් නැහැ. නමුත් එහෙම නඩුවක් එහෙම පැටවුවොත් ඒගොල්ලන්ට
ලොකු වන්දි මුදල් ගෙවන්න වෙන ඉඩ තියෙනවා ඒක එන මිනිසුන්ට. ඒ විතරනේ ඒගොල්ලන්ගේ මේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම නිසා ඇතිවන හානිය සල්ලි ගෙවලත් නිම කරන්න බැහැනේ. මම කියන්නේ ඒකයි. ඒ නිසා ඔබ යම් කෙනෙක් තෝරා ගන්නකොට ඒ කියන්නේ විශේෂයෙන් SLM ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ රෙජිස්ට්‍රේෂන් එක තියෙන වෛද්‍යවරයෙක්ද කියලා බලන්න. ඒ කියන්නේ ඉන්ජෙක්ටබල්ස් වලට යනවා. රූපලාවන්‍ය කටයුතුට යනවා අනිවාර්යයෙන්ම රූපලාවන්‍ය ගන්න වෛද්‍යවරයෙක් ගාවට යන්න එපා. එහෙම කියනවා. වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ නැහැ රූපලාවන්‍ය කටයුතු ගන්න. ෆේෂල් ලැක් කරන ආදිවාසීන් කෙනේ ඒකට යන්න අවශ්‍ය නැහැ. නමුත් ඉන්ජෙක්ටබල්ස් මොනවා හරි කරනවා නම් සහ එතනින් එහාට ඔබ පිග්මන්ටේෂන් ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් මෙලස්මා කියන්නේ ඒක වෛද්‍යවරු කරන්න ඕන. කැලල් කියන්නේ වෛද්‍යවරු කරන්න ඕන. පිච්චි පිලිස්සීම් තුවාලයක් කියන්නේ වෛද්‍යවරු කරන්න ඕන. කුරුලෑ වුණත් කරන්න පුළුවන් සීමාවක් තියෙන රූපලාවන්‍ය ගාර එක. එතනින් එහාට සනීප නොවෙනවා නම් ඔබ මේ වෛද්‍යවරයෙකුට යොමු කරන්න. මොකද අපිට බෙහෙත් දෙන්න පුළුවන් ඇතුළට සහ එළියෙන් ගන්නද එළියෙන් කරන ප්‍රතිකර්ම තියෙනවා. අපිට මේ ඔබතුමා සරල කර්ම කරන ආකාරය නැත්නම් මේ ට්‍රීට්මන්ට් එක කරන විදිය බලන්න ලේසර් ප්‍රතිකාරයක් කරන විදිය බලන්න පුළුවන්කම තිබුණා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරගමු මේ දකින ගම මොකද්ද කොහොමද මේ සිද්ධ වෙන්නේ කියන කාරණාව. ඔව් දැන් මේක ඇත්තටම අපිට පේනවා ඔය මේ අපි කරන්නේ CO2 ලේසර් සත්කාරයක්. ඇත්තට ඔය ඕක ඇත්තටම මේ බ්ලීචින් ක්‍රීම් මැන් නිසා හැම පිපිරිච්ච අවස්ථාවක් නිසා ස්ට්‍රෙච් මාර්ක් එකක් වෙ තියෙන්නේ. ඉතින් ඒ ස්ට්‍රෙච් මාර්ක් එකට කරන ස්ට්‍රෙච් මාර්ක් එක නිසා ඇතිවුණු ඒ ටිෂු එක නැති කරලා සම නැවත ස්කින් රීසර්ෆෙසිං එකක් කරලා සම නැවත අලුතෙන් ඇති කිරීම සඳහා තමයි මේ CO2 ලේසර් සත්කාරය කරන්නේ. මේක මේ ටිකක් වේදනාත්මක එකක්ද කොච්චර කාලයක් යනවද මේ වෙනුවෙන්? ඇතරම මේ වගේ ප්‍රතිකාර නම් ඔය වගේ එකකට කීප සැරයක් කරන්න වෙයි. සාමාන්‍ය මාස දෙකකට සැරයක් වගේ තුන් පාරක් හතර පාරක් කරන්න වෙයි නිවැරදි ප්‍රතිඵල ගන්න. මේක වේදනාත්මක නැහැ. මොකද අපි අනිවාර්යෙන් ඒ වේදනාව නැති වෙන ක්‍රීම් එකක් ගාලා කරන්නේ. ඉතින් ඒ නිසා වේදනාවක් දැනෙන්න විශේෂ හේතුවක් නැහැ. අපි නිතර දිනපතා කරන ට්‍රීට්මන්ට්ස් වල. දැන් ලේසර් භාවිතය වගේ දේවල් ශරීරයට අහිත කරයි කියලා තමයි අපි සාමාන්‍යයෙන් අහලා තියෙන. දැන් මේ වගේ ට්‍රීට්මන්ට් එකකදී අතුරු ඵල විදිහට යම් අසාත්මිකතාවයන් එහෙම නැත්නම් ශරීරයට අපහසුතාවයන් වගේ එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද? ඇත්තටම ඔබතුමා ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම මම මේ මගේ රූපාලංකාර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නකොට ෆස්ට් කෝස් එකේ ඉගෙන ගනිද්දී මට ලේසර් ගන්න ප්‍රොෆෙසර්ගෙන් මම අහපු පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා අහපු ප්‍රශ්නේ තමයි ලේසර් නිසා කැන්සර් ඇති වෙන්න පුළුවන්ද? ලේසර් නිසා වෙනස් ආත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්ද? මම එතුමා දීපු උත්තරෙන් මම පැහැදිලි කිරීමක් කරන්නම්. ලේසර් කියලා කියන්නේ ලයිට් එක. මේ තියෙන ලයිට් එක. වෙනස තියෙන්නේ ලේසර් වලට පුළුවන් ඒ ශක්තිය කවලා තැනකට යොමු කරන්න. ඉතින් ඒ ලේසර් වර්ග තියෙනවා. එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් හරහා යනවා. කාබන් ඩයොක්සයිඩ් CO2 ලේසර් කියලා. ඩයෝඩ් ලේසර් ලෙස හඳුන්වනවා. ඒ වගේ විවිධ ලේසර් වර්ග තියෙනවා. එතකොට මෙම ලේසර් වර්ග වලින් ඇති කරන්නේ පොඩි තාපයක් කාලයත් එක්ක සහ තරංග ආයාමයන් වෙනස් කරමින් ඇති කරන්නේ. එතකොට මෙම තරංග ආයාමයන් වෙනස් කරමින් ඇති කරන තාපයට අපේ හැම විවිධ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔබගෙන් අහුවොත් ඔබ උණුතර වීදුරුවක් ඇල්ලුවොත් හරි ඔබට කැන්සර් හැදෙයිද කියලා එහෙම වෙන්නේ නැහැ. හරි. ඒ වගේම තමයි මොකද ඒකට හේතුව? හේතු වශයෙන් කියන්නේ සෛල නියෂ්ටිය වෙනස් කරන්නේ නැහැ. සෛල නියෂ්ටිය දැන් අපි එක්ස්රේ කිරණ එක්ස් කිරණ ගත්තොත් ගැමා කිරණ ගත්තොත් ඒට පුළුවන් සෛල නියෂ්ටිය වෙනස් කරන්න. සෛල නියෂ්ටිය වෙනස් කරොත් සෛල නියෂ්ටිය උත්තේජනය කරොත් සෛල වලට පුළුවන් වේගයෙන් හැදෙන්න. එතන එන්නේ අවස්ථාවේදී කැන්සර් එකක් හැදෙන්න පුළුවන්. අපි භාවිත කරන්නේ මෙඩිකල් ලේසර්ස්. ඉතින් මේක ඔබ දන්නවා වෛද්‍ය විද්‍යාවේ බොහෝ තැන්වල පාවිච්චි කරනවා. ඇස් වලට ප්‍රතිකාර කරන්නත් පාවිච්චි කරනවා. ඒතර ඒක ඒත් මෙඩිකල් ලේසර් වර්ගය. ඉතින් මේ ලේසර් වර්ගයත් FDA American FDA approved CE approved ඒ වගේ approved ඒව තමයි අපි පාවිච්චි කරන්නේ මගේ ක්ලිනික් එකේ. ඉතින් ඒ වලින් ඇතිවීමේ කිසිම හැකියාවක් නැහැ. අතුරු ආබාධයක් හෝ
ඔබ කියන ආකාරයේ කැන්සර් එකක් කැන්සර් සඳහා හෝ ඒ වෙනත් අපිට පුළුවන් ලේසර් සොලිය පුච්චලා ඒක ප්‍රතිකාර කරන්න. ડોક્ટર දැන් සමහර වෙලාවට දැන් ඔබතුමා මේ ගැන අපිට පැහැදිලි කරනවා වගේම පුළුල් ප්‍රචාරණයන් කරමින් මම මෙන්න මේ විදිහට ප්‍රතිකාර කරනවා සමේ යම් කිසි ප්‍රශ්නක් තියෙනවා නම් ලස්සන වෙම සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් සමව පැහැවිලා නම් අපි ගාවට ඇවිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන් කියන වෛද්‍යවරු අපි දකිනවා මේකෙන්. උන්ගේ ප්‍රචාරණ කටයුතු කරනවා. අපි කොහොමද මේ ડોક્ટર හොඳම කෙනෙක් මේ වෙනුවෙන් කියලා තෝරගන්නේ? ඉතින් ඇත්තටම හොඳම ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. එම ප්‍රචාරණය කරන වෛද්‍යවරයාට පළවෙනියම බලන්න ඔහු මොන වෛද්‍යවරයෙක්ද. දැන් අපි හිතමු ගොඩක් වෙලාවට ලේසර් ප්‍රතිකාර සහ වෙස්ටර්න් ඩ්‍රග්ස් දෙන්න පුළුවන් මම දන්නා තරමින් බටහිර වෛද්‍යවරුන්ට පමණයි. ඒතකොට වෙන වෛද්‍යවරුන්ට ඒක දෙන්න බෑ. වෛද්‍යවරු ඉන්නවනේ. එතකොට එහෙම බටහිර වෛද්‍යවරයෙක් යයි කියා ගන්නව නම් SLMC රෙජිස්ට්‍රේෂන් එක තියවද බොහොම ලේසි. SLMC කියලා ගිහිල්ලා ඔහුගේ අංකය එහි ටයිප් කරගාම ඒ නම තියනවාද කියලා එනවා. මම හරිද? ඊළඟට ඒ ක්ලිනික් එකේ කියන්නේ ඒ ක්ලිනික් එක ගැන රිවියුස් තියනවාද? ඒ ක්ලිනික් එක මොනවද කරන්නේ? එතකොට මේ වෛද්‍යවරයාට කොච්චර කල් මේ ශාස්ත්‍රයේ නියලී ඉන්න කෙනෙක්ද? මොකද සමහර විට වඩා හොඳයි ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගෙන් කරගත්තොත්. මොකද ඇත්තටම රූපාලංකන වෛද්‍ය විද්‍යාව ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් එතකොට එහෙ විවිධ අලුත් ට්‍රීට්මන්ට්ස් එනවා. එතකොට අලුත් ක්‍රමවේද එනවා. එතකොට අර කාලය තිස්සේ එක්ස්පීරියන්ස් තියෙන වෛද්‍යවරයෙකුට ඒ ඔවුන්ගේ හැම හඳුනාගෙන එනිතක හැම විශ්ලේෂණය කරනවාද? හැම විශ්ලේෂණය කළ කොයි විදිහට ප්‍රතිකාර කරන්නේ? එතකොට සහ වෛද්‍යවරයාගෙන් ඔබ අසා දැනගන්න මට ඇති වෙන හැක අතුරු ආබාධ මොනවද? මම ඊට පස්සේ මොනවද කරන්න ඕන? දැන් මේ ප්‍රතිකාරයෙන් පස්සේ වගේ ඔබට එහෙම කතා කරාම ඔබට තේරෙයි ඔබ සෑහීමටපත් වෙනවා නම් ඔය මම කිව්ව දේවල්ට විශේෂයෙන් SLMC රෙජිස්ට්‍රේෂන් එක තියෙන එක සහ එක්ස්පීරියන්ස් කාලය ගැන. මොකද ඇඩ්ස් ඔස්සේ යන්න එපා. මම අපි දකිනවා ගොඩාක් ඇඩ්ස් කරනවා. ඇත්තටම වෛද්‍යවරු නොවන අය. මම දැක්ක පාරිභෝගික සේවා අධිකාරියෙන් පසුගිය දවස්වල වැටලීම් කළා තිබ්බා. MM ආයතන වලට. ඉතින් නමුත් එතනින් එහාට ආයතන ඒගොල්ලෝ ඒ වගේ ඒවා පවත්වාගෙන යනවා. ඒ විදිහට මැට් කරනවා. ඒ විදිහට මිනිස්සු රැවටෙනවා, මුලාය වැටෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අද රජයක් වශයෙන් ඇතරම අලුත් රජයක් අපිට ඉදිරියට ඒක හිතනවා. ඉතින් එතකොට මේවා නියාමනය කරන නිසා අතහා කාරුණිකව ඒ පත්වෙන බලධාරීන් ඉල්ලා සිටිනවා. මොකද එහෙම නොකරොත් මේ අපේ මිනිස්සුන්ගේ ජීවිතය ඒ විතරක් නෙමෙයි රටේ සල්ලි පිටට යනවා. මොකද මේගොල්ලෝ විවිධ ඉන්ජෙක්ෂන් වර්ග විවිධ දේවල් ගේනවා. දන්නේත් නෑ මොනවද කියලා අපේ ඇඟවලට ඇතුළු කරනවා. දිගු කාලීනව අහිතකර ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවේ රෙජිස්ටර්ඩ් වෛද්‍යවරයෙක්ගේ රෙජිස්ටර්ඩ් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන තැනකින් ඔබගේ කටයුතු කරගත්තොත් ඔබගේ රූපය තවත් අලංකරණය කළ දිගු කාලයක් ඉතා සුවෙන් සහ ලස්සනට ඉන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් ડોક્ટર මේ ඔය කියපු කාරණාත් එක්ක මහලු පෙනුම අඩු කරගන්න, හැම රැලි වැටීම් වගේ දේවල් අඩු කරගන්න පුළුවන් කියලා කිව්වා. වෙන මොන වගේ දේවල්ද රූපලාවන්‍ය පැත්තේ වෛද්‍ය විද්‍යාවත් එක්ක ඔබතුමා සිදු කරන්නේ? අපි ඇත්තටම ට්‍රීට්මන්ට්ස් 45කට වැඩි දෙයක් කරනවා. අපි තමු ඔබගේ හිසකෙස් යනවා කියන. එතකොට අපිට පුළුවන් හිසකෙස් ආන මුල් අවස්ථාවේ සිට හිසකෙස් කළ තියෙන ඇනජන් කැටජන් තෙල්ජන් කියන ෆේසස් තුනක් ඉතින් එක දවසේ ඔක්කොම කොණ්ඩ හැලෙන්නේ. අපිට පුළුවන් හිසකෙස් යන එකට වර්ධනයක් කරන්න. ඉතින් අපි තමු ඔබගේ පෙනුමේ ඔබ කියන්නේ ඔබට පෙනුමේ මොකද්ද වර්ධනය වැඩි දියුණු කරගන්න ඕන you name it we do කියන තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? දෙන්න උත්තරේ දිනවා. ඒ මට්ටමට රූපාලංකන වෛද්‍ය විද්‍යාව තියෙනවා. ඒ නිසා තරංග සීමාවක් නැහැ. වෛද්‍යවරයාගේ දක්ෂතාවය, ක්වොලිෆිකේෂන් එක සහ එක්ස්පීරියන්ස් එක මත ඔහු වෛද්‍ය විද්‍යාවේ නූතනම වෛද්‍ය විද්‍යාව පාවිච්චි කරන ආකාරය මත ඔහුට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ කොයිතර ගැළපෙයිද කියලා මට ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි වෛද්‍යවරයෙක් නිසා මම ඔබ මේ ප්‍රශ්නේ අහනවා. කෙනෙක් තමන්ට ලැබුණු වර්ණය වෙනස් කර ගැනීම කළ යුතු දෙයක්ද? සුදු වෙන්න ඕන කියන කාරණාවේදී මොකක්ද ඔබේ උත්තරේ? ඇතරම මම හිතන්නේ නම් සුදු වෙන්න කියන එක සුදු විය යුතු වෙන්න යුතු නැහැ. ඔබට ඒකට හේතුව ස්වභාවිකව ඔබට ලැබිලා තියෙන වර්ණය තුළ ඔබට ජානමය වශයෙන් සහ ස්වභාවික පරිසරයට අනුගත වීමට ලැබිලා තියෙන ආරක්ෂාව ඔබට ස්වභාවයෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ මෙලනින් කියන්නේ ඔබගේ සමේ ආරක්ෂාවට තියෙන දෙයක්. දැන් ඔබ දන්නවා විශේෂයෙන් මේ
උත්තරද්‍රවයට සම්බන්ධ කරන බටහිර රටවල ඉන්න සුදුයි කියන ජාතීන් ඔවුන් අවවේදන කළු වෙන්න කැමති. අපි යනවා සුදු වෙන්න. හරිද? ඉතින් නමුත් මම මෙහෙම දෙයක් කියනවා. අපිට පුළුවන් ඔබගේ හැම ඇනලයිස් කරලා විශේෂයෙන් ඔබට මුලින් ලැබුණු හැම පොඩි කාල ලැබුණු හැම වර්ණවත් පැහැපත්. නමුත් කාලයත් සමග විවිධ හේතුන් නිසා හැම ෆංගස් හැදෙන්න පුළුවන්, අවුවට පිච්චෙන්න පුළුවන්, වියලීම නිසා වෙන්න පුළුවන්. හරිද? ඔබගේ හැම හෝමෝන් වෙනස් වීම නිසා වෙන්න පුළුවන්. ඔබගේ හැම දුර්වර්ණ වෙලා සහ තියෙන පාට අඩු වෙලා ඒ ප්‍රසන්ටේෂන් එක නැති වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒක බ්‍රයිට් කරලා එන්හෑන්ස් කරලා ඔබගේ මේ අපිට කොරල තියෙනවා නම් එහෙම නැත්නම් වීලීම් තියෙන වීලීම් නැති කළ දිදුලන සමක් ලබන්න. එතනම තරංග ඔබ දන්නවා අවුරුදු කීපයකට කීප වතාවක් ලෝක රූප සුන්දරී තරංගයෙන් පළවෙනියවුනේ සුදු කෙනෙක්ම නෙවෙයි. එතනම ඒ ෆීචර්ස් එතනම ලංකාවයේ තියෙන ඒ ෆීචර්ස් මම පිටරටවල ඉන්නකොට විශේෂයෙන් රුසියාවේ ඉන්නකොට අපේ මගේ හිටපු විශ්වවිද්‍යාල රොස්තෝව් රාජ්‍ය විශ්වවිද්‍යාලේ ළමයි 80ක් හිටිය මේ ලංකාවේ ළමයි. ඉන්දියන් ළමයි තව 250ක් විතර හිටියා. ඉතින් අපි මාකට් එකකට ගියාම ඒ මිනිස්සු අපේ හැම අල්ලලා අපේ ගෑනුන් විශේෂයෙන් ගෑනු ළමයිගේ හැම කොණ්ඩේ අල්ලලා ඒ ආච්චිලා ඒ මිනිස්සු හරි ආසාවෙන් කතා කරනවා. ඉතින් අපිට තියෙන ඇතරම දැකුම් කළු ලස්සන සුන්දර හැම. ඉතින් මේක අපි කලර් එක වෙනස් වෙලා ඉස්සෙක් වගේ කරගන්න ඕනේ නැහැ. හරි. නමුත් බ්‍රයිට් සහ ලයිට් කළා. ඒව කරන්න අපි ගාව ක්‍රමවේද තියෙනවා. හරි. ඒක කළා ඔබට ලස්සනට ඉන්න පුළුවන් පැහැපත්. ඒක තමයි වෙන්න ඕනේ කියලා මම හිතනවා. ලස්සන වෙනවා කියලා හිතලා සමහර වෙලාවට අපි අවලස්සන වෙනවා. එහෙම වෙන්නේ නැතුව තියෙන ලස්සන තවදුරටත් වැඩි කරගන්න සාර සමේ පැහැපත් භාවය පවත්වාගෙන යම් වෙලාවක අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් අපේ ડોක්ටර් නුවන්ව හම්බුනොත් එහෙම. අපි එහෙනම් ඒ බවත් මතක් කරමින් අපි සුදිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක මේ කතා බහට ආවට පැයක කාලයක් දැන් අපිටත් නොදැනීම අවසන් වෙලා දිනවා. අවසන් වශයෙන් මොන වගේ දේවල්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? අවසන් වශයෙන් ඇත්තම ඔබ කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට මේ අවස්ථාව දීම සම්බන්ධව ඉතින් ඊට අමතරව මගේ ප්‍රේක්ෂක ජනතාවට කියන්න තියෙන්නේ ඔබට රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවෙන් ඔබට ඇත්තටම සහ ඇන්ටිඒජින් මෙඩිසින් වලින් ඔබ දෙකක් කරගන්න පුළුවන්. ඔබගේ පර්සනැලිටි එක වැඩි කරගන්න පුළුවන්, ඔබගේ පැහැපත් බව වැඩි කරගන්න පුළුවන්, ඔබගේ වයසට යන එක ඉලක්කමක් පමණයි කියලා, වයස ඉලක්කමක් පමණයි නෝ ඔබගේ ජවය ශක්තිය පවත්ව ගැනීමෙන් වැඩි කාලයක් වැඩි ආයුෂක් ලබන ගමන් ක්වලිටි එක පවත්ව ගන්න පුළුවන්. ඉතින් මේ වෛද්‍ය විද්‍යාවෙන් ඉතින් ඉදිරියට දැන් අපි මේ වෛද්‍යවරුන්ගේ සංගමයක් පිහිටවගෙන තියෙනවා. ඒක මම දැන්ට උපසභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඉතින් මගේ ආරම්භන වෙන්නේ ඉදිරියට මේ වගේ වෛද්‍යවරු සිය ගානක් තව අපි සංගමය තුළින් හොඳ ට්‍රේනින් කෝස් එකක් ලංකාවේ පෝස්ට් ග්‍රැජුවේට් මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියේදී කළා රූපය අපේ ජනතාවට හරි විදියට අලංකරණය කිරීමට කටයුතු කරන එක තමයි මගේ ආරම්භන වෙන්නේ. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙමනම් අපිට කාලය අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි රූපාලංකරණ පිළිබඳ විශේෂිත පුහුණු වෛද්‍ය නුවන් කුමාර මහත්මයාට මෙහෙම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වෙලා මේ වටිනා කියන දේවල් අදවසේ බෙදා හදාගත්තට. තව දවසක හම්බෙමු. සුබ දවසක්. බොහොම ස්තුතියි අයබෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.